වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. පළවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ අසලිනුයි මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණේ. එහිදී විරෝධතාකරුවන් විසිරුවා හරිනට පොලිසිය පළවත්ත පාලම් තුන හන්දිය ප්‍රදේශයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළා. විරෝධතා කරුවන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර මැදේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණියා. විරෝධතාකරුවන් දස දිනකට අධ්‍යාපන අමාත්‍යංශයේ සාකච්ඡාවක් ලබා දෙමින් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගිය බවයි අප වාර්තාකරුවෝ ප්‍රකාශ කළේ. නොවැම්බර් 13 අයවැය ගැටපඩ දාලා මුදල් වෙන් කරන්න ඕනේ. රනිල් රාජපක්ෂ ආණ්ඩුව කියනවා නම් මේවට සල්ලි නැහැ. අපි IMF එකෙන් දෙනකම් බලන් ඉන්න ඕනේ අපිට අදාළ නැහැ. උඹලට මේක දෙන්න බැරි නම් ආණ්ඩුවේ දීලා ගෙදර යන්න ඕනේ. Tamanට බැරි ආණ්ඩුවක් තියන් ඉන්නේ ඇයි? නොවැම්බර් 3 වෙනිදාට පෙර අපිට විධිමත් සාකච්ඡාවක් නොදුන්නොත් මේ සම්පූර්ණයෙන්ම අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුව වට කරලා ඔවුන් අවහිර කරන බව මේ වෙලාවේදී ප්‍රකාශ කරමින් ඕගොල්ලෝ වැරදි තැනකට අත තිබ්බේ වැරදි පිරිසකට තමයි අද කඳුළු ගෑස් ජල ප්‍රහාර ඉල්ල කරේ විදුහල්පතිවරු 7000 කිගයි ගුරුවරු 45000 කිගයි උඹලට වගේ වගක් නැහැ රනිල් රාජපක්ෂ වාගේ පොලිසිය දාලා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව ඉතාමත් සාමකාමීව ආපු පාගමනට අද ජල ප්‍රහාර බැටන් ප්‍රහාර විතරක් නෙමෙයි කඳුළු ගෑස් විතරක් නෙමෙයි අන්න රබර් උණ්ඩත් වෙඩි එල්ල කරලා කොළොන්නරුව අපේ ගුරු සහෝදරෙක්ගේ ඔළුවට හානි කරලා තිබෙනවා තුවාල කරලා තිබෙනවා අපි කියන ඕගොල්ලන්ට මේ විදියට මේ අරගල මැඩපවත්තන්න හදනවා නම් මර්ධනීය විදියට ප්‍රජාතන්ත්‍ර විරෝධ විදියට ඒකට ඉඩ තියන්න අපි ලෑසි නැහැ රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න